පුතේ මම විභාගය අහන්නේ මොනවද නැත්නම් මොනවද කියලා කියනවා මේක විභාගය අහන්න දෙයක් නැත මෙන්න මේ වචනේ ගැන විභාගය අහනවා සංවිධානය ගැන ඊට පස්සේ තිබ්බ වර්ධනය පුතේ වර්ධනය මේ බලන්න මේ දැන් වර්ධනය කියන වචනේ මම කියලා දුන්නේ මෙහෙමයි මම කියලා දීපු විදිහයි මතක තියා ගන්න ඕනේ මේ බලන්න මේ මේකේ අර්ථ දැක්වීම මේ බලන්න මේ මොකද්ද මම ළමයින්ට කිව්වා මම චූටි කාලේ මේ වගේ මේ බලන්න මේ බලන්න මම ටික ටික ලොකු වුණා කියලා කිව්වා එතන මම වර්ධනය වුණා මොකද්ද මගේ වැඩි වුණේ වැඩි වුණේ මගේ ඩ්‍රයි මැස් එක වේට් නෙමෙයි වේට් නෙමෙයි බර නෙමෙයි බර කියලා ලිව්ව ලකුණු හම්බෙන්නේ නැහැ මට පුළුවන් ද ආයේ මේ 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 මෙහෙම වෙච්ච එක මට පුළුවන් ද ආපහු ආපහු අනිත් පැත්තට යන්න පුළුවන් ද බෑ එහෙනම් වර්ධනය කියලා කියන්නේ වා අනිවාර්යෙන් කියන්න ඕනේ එක පැත්තකට විතරක් වෙන එකක් ඒ කියන්නේ දෙපැත්තටම වෙන එකක් නෙමෙයි reversible irreversible හරි irreversible එකක් කියලා කියන්න ඕනේ බාන ඉංග්‍රීසි මීඩියම් ඕ ලෙවල් ළමයි හරි ඕකේ පුතේ මේකට කියන්නේ අප්‍රතිවර්තය කියලා වචනේ ඒක කියන්න ඕනේ මේක කියන්න ඕනේ එතකොට ඔයාට මේකට ලකුණු හම්බෙනවා ඔන්න අපේ බයෝ මේ බාන ජීවියෙකුගේ සෛල ඇතුලේ මේ නියෂ්ටිය ඒ දන බී වලින් සී දන ඩී හදනවා ඒ කියන්නේ රියැක්ෂන් වෙනවා ජීවියෙකුගේ සෛල ඇතුලේ රසායනික ප්‍රතික්‍රියා වෙනවා ඒ ඔක්කොගේම එකතුවට කියනවා කවුද පරිවෘතීය මෙටබොලිසම් කියන බාන පරිවෘතීය කියන එකට මෙන්න රූපේ කියන්න දැන් ඕගොල්ලෝ චුටි කාලේ පරිවෘතීය කිව්වහම පණ කඩාගෙන පාඩම් කරන්න ඇති ඇති මගුලක් කියන බාන කියන්න ජීවියෙකුගේ සෛල ඇතුල සියලුම ජෛව රසායනික ප්‍රතික්‍රියාවල එකතුව ලේසි සිග්මා හරි මිනිසුන්ට මේක කරන්න කොච්චර වෙලාවක් යනවද ඔයා හිතන විදියට අත උස්සන්න ඕනේ මම මේ වෙලාවල් දෙක තුනක් දෙනවා විනාඩි 20ක් විතර යනවා විනාඩි 5ක් විතර යනවා හරි පැය දෙකක් විතර කැමති එකක් ගන්න ඕනේ හොඳේ පැය දෙකක් විතර දවස් 10ක් විතර ඊට පස්සේ මාස 10ක් විතර එකක් තීරණය කරන්න කතා කරන්න බෑ යාළුවත් එක්ක එකකට කවුරු හරි අත උස්සන්න ඕනේ එහෙම අත උස්සුවේ නැත්නම් මං ඊළමව නැගිට උනෝ මිනිස්සුන්ට මේක කරන්න කොච්චර වෙලාවක් යනවද වෙලාව හොඳටම ඇති මාස 10ක් විතර දවස් 10ක් විතර පැය දෙකක් විතර හරි එහෙම ළමයි දෙන්නෙක් විතර ඉන්නවා විනාඩි 20ක් විතර හරි මම ඕගොල්ලන්ගේ මුණවල දිහා බලන්නයි බය වෙන්න එපා විනාඩි 5ක් විතර හරි පාත් දාන්න मुंगे हित मट तेरू गंड पुलवा अय्यो अरे पाऊ उबलागे अरे ओलू खाल दीने पुते उबला ओलूल दीने गुडाक गुडाक दीने नोगल देवल पाऊ एलामाय अत उत्सव लमाय भूमि स्तुति अत उत्सव नदी दारू अति मम बिंबला गि मम दाने का उदीगल मन मत के ओयालगे अम्मट ඔයාව හම්බෙන්න කොච්චර කාලයක් ගියාද කොච්චර කාලයක් ගියාද පුතේ නව ජනිතයෙක් බිහි කරන්න අලුත් පැටියෙක් හදන්න කොච්චර කාලයක් යකෝ අලුත් පැටියෙ මිනිස් පැටියෙක් හදන්න පුළුවන්ද කො විනාඩි 20ෙන් ඒ වෙනකුණු හරි නේ බාන කොච්චර හිත් දූෂණ වෙලාද කියලා ළමයින්ගේ ඇයි ළමයින්ට වචනේ කියද්දි වෙන දේවල් මතක් වෙන්නේ ඒ වැඩි හරි ඒ තනට පත් කරලා දෙන්න හරි කමන කමනේ කිසි ප්‍රශ්නයක් නැහැ මට ඔයා කියන්න මෙන්න මේක තමයි හරි උත්තරේ ආසන්න වශයෙන්
දසමාසයේ උරේකත්වා කියලා නේද කියන්නේ? හරි? දසමාසයේනේ. යාර පුතේ දෙන දසමාසයේ කියන එකේ පොඩි අඩුපාඩුවක් තියෙනවා. ඇත්තම කතාව යන්නේ මාස 9යි මේ වර්තමාන කැලැන්ඩරේට අදාළව. ඉස්සර කාලේ කැලැන්ඩරේ කැලැන්ඩරයක් තිබිලා තියෙනවා. ඒකේ දසමාසයේ. හරි? එහෙම. මේ දැන් මේ ඒකේ විහිළුවක් නෙමෙයි ඇත්ත කතාවක් ඈ. මම ඔයාලෙන් අහනවා පුතේ ඇයි බයෝ කරේ? ඔයා කියනවා සර් මං ડોක්ටර් කෙනෙක් වෙන්න. ડોක්ටර් කෙනෙක් වෙන්න. හරි? ඇයි බයෝ කරේ? ටීචර් කෙනෙක් වෙන්න. හරි? ඇයි බයෝ කරේ? මම ලෝයර් කෙනෙක් වෙන්න කැමතියි. මොකද බයෝ කරාම සර් මේ අර ඉසඩ් ස්කෝර් එක වැඩියෙන් දාලා ශනික යන්න පුළුවන් නේ. ඇයි බයෝ කරේ? මම ආකිටෙක් කෙනෙක් වෙන්න හරි ආසයි. මම බයෝ කරලා ආකිටෙක් කෙනෙක් වෙන්න ආසයි. හරි? මට චිත්‍රත් හොඳට අඳින්න පුළුවන්. ඇයි බයෝ කරේ? මම ආසයි ෆෝසස් වල හොඳ රෑන්ක් එකකට යන්න. හරි? හොඳ රෑන්ක් එකකට යන්න. මම ආසයි එයා ෆෝස් මෙඩිසින් යන්න. ගියපාර මලිදිය ගර්ල්ස් එකේ එයා ෆෝස් මෙඩිසින් ගියා කෙල්ලෙක්. එයා ෆෝස් මෙඩිසින්. කොහොමද? ඒක නම් ගෑල් ළමයි කියන හීනයක්. නිකන් ඔය නිකන් ඔය දුවලා පැනලා ඉන්න ළමයි කියන හීනයක්. හරි? ඒ කියන්නේ මෙඩිසින් දොස්තර කෙනෙක්, දොස්තර නෝනෙක්. හැබැයි යාක් මොකද්ද? එයා ෆෝස්. හරි? එයාට ආව වෙන්නේ හොඳ ඉහළ රෑන්ක් එකක්. පළවෙනි දවසේ ඉඳලා ඉහළ වැටුප් मेडिकल फैकल्टी एडियो तावरों तो पाहक क्या गिदरीम वीदंग करान दोस्तर के नेक्वे नेका हादान डोने आओ या यार रजेम पढ़ी देना वा सामान्य कैप्टन के नेक्के लेवल लेके वगे मुले इंदलम नरे सेकंड लिफ्टनर उद नेमे को हम देख या पोस मेडिसिन के होयल बान डोगे आलम आयरे मामा मे काउ दे मागे मे मनादे लोकु दू नरे හම්බෙද්දී මම ළඟ හිටියා දැන් ඔන්න ડોක්ටර් මෙහෙම අරගෙන මේ අර වයර් එක පිටින්ම අරන් පෙන්නුවා මෙහෙම දැන් ඒව අරගෙන හරි මේකල පෙන්නුවා හරිද ඒ වෙලාවේ මම දැක්කේ නැහැ දැන් වෝඩ් එකට දැම්මට පස්සේ මම ළඟට ලයිද්දි වයිෆ් මෙහෙම කිරි දෙන ගමන් මට මෙහෙම ඇහෙන් මෙහෙම කරලා පෙන්නුවා ඇහෙන් මෙහෙම කරලා මං ඇයි කියලා ඇවිල්ලා බැලුවා බැලින්නම් අර චූටි ඉපදිච්ච දුවගේ සුලි දෙකක් තියෙනවා ඔළුවේ. හරිද? ඒ සුලි දෙක මගේ දෙකම තමයි. මට මාර සතුරක් දැනුනේ ඒ වෙලාව. හරි? ඒ මම මොකක් පෙන්නලා හින්දද? ආවේණිය පෙන්නලා. පුතේ එහෙනම් මට ඔයා කියන්න. මම ආවේණිය පෙන්නන්න නිකන් කටහරම් බලන් ඉඳලා හරියයිද? ප්‍රජනනය කරන්න ඕනද? කියන්න. මම නිකන් හිටපුවාම ආවේණිය පෙන්නයිද? මම දැන් කසාද බැඳලා නිකන් ඉන්නවා. ආවේණිය පෙන්නයිද? නැහැ. එහෙනම් මම කියන්න මොනව කරන්න ඕද? කරන්න ඕනේ මේක. එහෙනම් බලන්න ජීවීන් ප්‍රජනනය කරද්දී පරම්පරාවෙන් පරම්පරාවට ඒගොල්ලන්ගේ ආවේනික ලක්ෂණ මෙන්න මේව හරහා ගමන් කරවීමට කියනවා මේක කියලා. බලන්න කියන්නේ ඔයගොල්ලන්ට උගන්වපු බයෝ උගන්වන මේ කියන සර් ප්‍රජනනය කරද්දී එයාගේ ගති ලක්ෂණ ගිහිල්ලා තියනවලු දුවට. මොනව හරහාද යන්නේ එතකොට? ජාන හරහා. ඒකට කියනවා ආවේනිය.